මහමග මෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයේදීත් කාන්තාවන් පමණක් නොවේ. කුඩා දැරියන් පවා විවිධ ලිංගික අතවරයන්ට ගොදුරු වන්නේ වර්තමාන සමාජය කෙතරම් දුරට පිරිහී ඇත්ද මනාව පසක් කරමින්. පොදු ප්‍රවාහන සේවා තුළදී කාන්තාවන්ට විවිධ ලිංගික අභයෝජන සිදුකිරීමෙන්ම සතුටට පත්වීමට හුරුුණු මානසික විකෘති සහිත පුද්ගලයන් පවා සිටිනවා. බොහෝ තරුණියන් තමන්ට සිදුවන ලිංගික අතවර පිළිබඳව ලැජ්ජාව නිසාම සැඟවීම තුළිනුත් මෙවැනි විකෘති පුද්ගලයින් මෙවැනි අතවර දිගින් දිගටම කරගෙන යෑමක්ද දැකිය හැකි. මේ රාගමින් දුම්රියට ගොඩ වුණු තරුණියක් දුම්රිය තුළ අසහනකාරී පුද්ගලයෙකුගේ පහත් ආශාවන්ට ගොදුරු වුණු පුවතක්. ඒ පසුගිය අනෝරා වැසි වැටුණු දිනයකි. කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ගසක් කඩා වැටීම හේතුවෙන් සඳහන දුම්රිය ස්ථානයෙන් කොටුව බලා යන දුම්රිය ධාවනය ප්‍රමාද වුණා. චමරි මේ නිසා සුපුරුදු ලෙසින් දුම්රියට ගොඩවීමට සඳහන දුම්රිය ස්ථානයට නොපැමිණ රාගමට ගියාය. ඇය රාගම දුම්රිය ස්ථානයට පැමිණෙද්දී වෙලාව පෙරවරු 6:30ට පමණය. රාගම දුම්රිය ස්ථානයට එහෙමෝතේ ළඟාවීමට නියමිත වූ දුම්රිය එදෙද්දීද ළඟා වී නොතිබිණි. දුම්රිය බලාපොරොත්තුවෙන් 500කට අධික මගී පිරිසක් එහි රැඳී සිටියා. ඒ මැද්දේ චමරිට සිටගත්තේ කෙසේ හෝ දුම්රියට ගොඩවැදීමේ අපේක්ෂාවෙනි. පානතුර බලා දෙවෙන මන්දගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයට ළඟා වෙද්දී පෙරවරු 6:45ද පසු වී තිබිණි. චමරිද දුම්රියට පොරකන සෙනඟ අතරට මැදි වූවාය. එතන ඌයේ එකම තදබදයකි. කාගේත් අපේක්ෂාව කෙසේ හෝ දුම්රියට ගොඩවීමය. සෙනඟ අතරේ පොරකන අතරේ චමරිට දැනුනේ පසුපසින් ඇයගේ සිරුරට කෙනෙකු තෙරපෙන බවකි. මගී තෙරපුම අතරේ එය නොතකා හැරීමට උත්සාහගත්තද මේ පුද්ගලයාගේ තෙරපුම අසාමාන්‍ය බවක් දැනෙමින් චමරි ඔහු තල්ලු කරමින් ඔහුගෙන් ඉවත්ව වෙනත් පැත්තකින් දුම්රිය පාපුවරට යන්තමින් පයක් තබා ගත්තාය. එහෙත් ඇය ගොඩවීමට පෙර දුම්රිය පිටත්වීමට ආසන්න බව හඟවමින් නලාව නාදබුණා. කන්තෝරු යන්න පරක් වුණාට කමක් නෑ, අද්දන කෝච්චයට එහෙම නගින්න එපා. මම හැමදාම පවසන වදන් චමරිගේ දෙසවන යළි ඇසෙන්නට වුණා. තෙරපෙන සෙනඟ තමාත් ඇදගෙනම දුම්රියට නැගීමට පෙර ඇය දුම්රියට නැගීමේ සටනින් පරාජය භාරගෙන පසෙකට වූවාය. ඒ සමගම ඇයට දැනිනේ ඇගේ නිතඹ ප්‍රදේශයේ දැවිල්ලක්ම සුවේදනාවකි. චමරි ඇඳ සිටි බ්ලවුසේට යටින් නිතඹට අත තබා බැලුවාය. අතට දැනුනේ ඇලෙන සුළු බවකි. වේදනාව දරුණු වෙද්දී ඇය තමාගේ අත ඇලෙන්නේ මන්දැයි බැලුවාය. දෙවියනේ, ලේ කොහෙන්ද? ඇඳ සිටි කලිසමද දෙමාගෙන රුධිරය ගලා යද්දී චමරි බියෙන් මොසපත් වී පියාට දුරකථන ඇමතුමක් දුන්නාය. තාත්තේ, මගේ කකුල සීරිලාද කොහෙද? ලේ එනවා. මෙහෙම කන්තෝරු යන්න බැහැ, මාව එක්ක යන්න එන්න. සිදුව ඇත්තේ කුමක්දැයි කාටත් වැටහුණේ ඇය නිවසට විත් ඇඳුම් ගලවා බලද්දිය. ඇගේ කකුල නිතඹ ප්‍රදේශය හරහා කැපුම් තුවාලයකි. ඉන් වැගිරෙන ලෙයින් ගෙලිම තෙමී යයි. ලේතක චමරිත් ඇගේ මවත් විලාප නඟද්දී පියා වහම නිවස අසල විසු පෞද්ගලික වෛද්‍යවරයෙකු කරා වීමිය කැටුව ගියේ තුවාලයට බෙහෙත් දැමීමටය. මේක කැපුම් තුවාලයක්, මට බෙහෙත් දාන්න බැහැ. ඉක්මනට රෝහලකට අරන් යන්න. එතනින් ඔවුහු වහාම රාගම ලේසන්ස් රෝහල කරා ගියහ. එහිදී තුවාලයට මැවුම් 12ක් යෙදිනි. මේක දැලි පිහිපාරක්, කපනකොට දැනුනේ නැත්තේ ඒකයි. නොයෙක් දෙනා නොයෙක් දේ කීහ. අපේ රටේ සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා ආරක්ෂිතය යන්න කාගේත් පොදු මතයයි. චමරි නවයවුන් තැරියකි. ඇයට මේ දැලි පිහිපහරට ලක්වන්නට වූයේ ඇය කුමක් කළාටද? පාපතර නරුමයෙකුගේ විකෘති ආශාවකට අවනත නො වූ ඇයට වන්දිගෙවීමට සිදු වූයේ දැලි පිහිපාරකිනි. දැන් ඇය නිවසට වී වේදනාවෙන් කල්ගත කරන්නීය. ගතේ වේදනාවටත් වඩා ඇගේ සිතේ වේදනාව බලවත්ය. දුම්රිය යෑමට දැන් ඇගේ සිතේ ඇත්තේ බලවත් බියකි. අද අපේ රටේ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී විශේෂයෙන්ම දුම්රියදී ඇතැම් පිරිමින්ගෙන් බෙදින්නට සිදුවන අකටයුතුකම් බොහෝය. තවත් පිරිමි ගැහැණියක එවන් අතවරයකට ලක්ව ඊට විරුද්ධ වෙද්දී නෑසූ කන්ව සිටිති. අවාසනාවක මහත පිරිමිකමට නිගා දෙන මෙවන් සිද්ධි දැකගැනක නිහඟවීමද නිවටකමකි. චමරිට සිදු වූ මේ අවාසනාවන්ත සිදුවීම හැරුණුකොට තවත් මෙවැන්නක් අපට අසන්නට ලැබින. ඒද රාගම දුම්රිය ස්ථානයේදීය.
රාගනින් දුම්රියට ගොඩ වුණු තරුණියක සිය ඩෙනිම් කලිසමේ නිතම්බ ප්‍රදේශයේ කැපී තිබෙන දුටුවේ දුම්රියෙන් බැස යද්දීය. වාසනාවකට ඇගේ සිරුර තුවාල වී නොතිබිණි. මින් අපට හැඟියන්නේ දැලිපිහියක් ගත් නරුමයකු රාගම දුම්රිය ස්ථානය අවට ගැවසෙන බවය, විශේෂයෙන්ම මගේ තදබදය ඇති වෙලාවලය. වැඩිහිටියන් මේ පිළිබඳව රාගම දුම්රිය ස්ථානාධිපතිවරයා හෝ පොලිසිය දැනුවත් කිරීමට සැරසුනද චමරි ලැජ්ජාව නිසා එයට විරුද්ධ වූවාය. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.